මේ අවුරුදු ගණනාවකට බැරි වෙච්ච දෙයක් හැමෝගෙම හදවතේ තිබුණා මගේ පියාගේ සහෝදරයෙක් අපි දේශපාලනේ කරන හා හම්බන්තොට දිස්ත්‍රික්කේ හිටපු හැමෝම මේ නැව් ටික යනකොට දිහා දැකලා මිනිසුන්ගේ බලාපොරොත්තුවක් එක ඒ බලාපොරොත්තුව ඉටු කරන්න පුළුවන් උනේ අපිට විතරයි මොකද මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නේද නුත් මේක ඒකෙන්ම හදලා විකුණන්න මේ නැතුව කරන්න තිබුණා ඕන තරම් ඉතින් ඒක විකුණලා දැමීම මම හිතනවා මහා ජාතික අපරාධයක් මොකද මේක මේ මේ දැන් ඉන්න પરම්පරාවට නෙමෙයි ඉපදෙන්න ඉන්න પરම්පරාවට කරපු මේ මහා භයානක මේ එකක් වශයෙන් තමයි මම දකින්නේ මුතුමලක රජයක් ආ කාලෙක මෙම වරාය අනිත් පාරක් වෙලේ දින එක තමයි මේ කිව්සුම දිහා බලන්න ඕනේ කොහොම මේ කිව්සුමේ තියෙන භයානක තත්ත්වේ මේ මේවත් එක්ක අපි රජයන් එක්ක අනිවාර්යයෙන්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේවයි කොයි ආකාරයෙන්ද ඒක විසඳන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද විකුණන්නේ පස්සේ ගන්න එක අමාරුයි. විකුණන්න ලේසි. හදන්න අමාරුයි. විකුණන්න ලේසි. විකුණාට පස්සේ ආපහු ගන්න එක අමාරුයි. ඉතින් මේවා ගැනත් අපි අධ්‍යයනය කරන්න ඕන. මම නීති උපදෙස් පතමින් ඉන්නවා. මොකද මේක එක මේ මේ ගිවිසුම මේ දෙගොල්ලන් අතර තියෙන ගිවිසුම හරියට කියවන්න ඕනේ. ඒවලා නීතිඥ මහතුරුත් ලවනා සාකච්ඡා කරමින් යනවා. මොකද මේක සමහර වගන්ති අපේ ව්‍යවස්ථාවටත් විරුද්ධයි කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් රජයෙන් කියන්නේ මම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයිද රජයට කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි ටික හම්බ වෙන කුට්ටි හම්බ වෙනකොට. මහින්ද ප්‍රශ්න නැහැ රජයට. මහින්ද දැන් මේ දැන් ඕක තමයි තා තියෙනවා දැන් ළඟදි මේ අනිත්‍යවත් එළියට මං ඉදන් මේ මන්ත්‍රීවරු කියයි ගුවන් සේවා සමාගමේ වෙච්ච සිද්ධි පිළිබඳව මහින්දමනේ එතුමා කියනවා ප්‍රශ්න නැහැ කියලා ප්‍රශ්න නැහැ කියලාද ස්ථිර රැකියක් තිබුණ නැහැ එතුමා තමයි ස්ථිර රැකියක් කරලා තියන්නේ දුන්නේ කියලා ඔබතුමා දුන්න රැකියක් ස්ථිර නැහැ එතුමා තමයි ආ එතුමා තමයි නෝ එතුමා තාටික දාසකින් කියයි එතුමා ඉදන් තමයි ඔක්කොම ඉර පායන්නේත් කියලා අපි බලමු